संध्यावक ओब समसहायती आईटेन प्रवृत्ति समकिन मम चरित धनंजय बमनुहेन्द्र मम दिनोशी धीरसिंह प्रथमेन प्रवृत्ति सिरस्थल මරාගෙන මරන බෝම්බ කරුවන් ගැන සියලු තොරතුරු මාධ්‍යට සමන්තුරේ ආයුධ රැසක් බදුල්ලේ නිවාස තුනක පොළව අභ්‍යන්තරයේ සැක සහිත කාමර මේ දින පෙළපාලි නැහැ සැමරුම් කිහිපයක් පමණයි ජන දුක හඳුනාගත් ජනපති ප්‍රේමදාසයන්ගේ ගුණ සැමරේ නව අධිරාජ්‍යයගේ පත්වීමෙන් ජපානය පුරා සැනකෙළි आरक्षक अंश दिवे ने प्रदेश कीपेकम अद दिनेद वटलीम सिदुकला एहिदी अवि आयुधमिन्म सककटेतु पुद्गलीन कीपतिनकुद अतनंगुट गिन तिबेनवा युदहमुताव समन्तुरे मल्लार प्रदेशे अद पेरवरुवे सोतिसि मेहियुमा क्रियात्मक कला एहिदी पुपुर्ण द्रव्य समग आयुध सोयागिन तिबेनवा टी पनसहाय उंड 140 अटक पिस्तोल देखाक जलेट नाइट कूरु देसियाक डेटिनेटर देसियाक वायर कोड 46 पिस्तोल उंड 20 सह पतुरम अटक्त ए अतरवनवा हमुदा निलैदुमक सह अमोनिया किलोसियाक द अतरंगुटगत पवाई पोलिसिय पवसान्ने अनतुरुव पोलिस निलसुनके न्युदा प्रदेशे पुरा सोदिसि मेहियुम क्रियात्मक कला अकुरण प्रदेश विशेष सोदिसि मेहियुमकदी सेककरुवन् दहतुन् देनेकु अतनंगोट गिन तिबेनवा कडु तुनक मेन्म तौहीद जमात संविधानयट संबंध सीडी तटी पोस्टर व्याज हेदुनुम्पत् आदियद मेहिदी सोया गनुना युधामुदाव पोलिसिया सिदुकल मिम सोदिसि मेहियुमट प्रदेशे मुस्लिम जनतावद सहाय लबा दुन्ना कैगल्ल पिंदेनिय कोटिया कुबुर प्रदेशे सिदुकल सोदिसि मेहियुमकदी सेककरुवन् पस् देनेकु अतरंगोट गेन तिबेनवा पेट्रोल बोंब 11क कडु 2क पनियुटु हुमारु यंत्र 2क एतुलु उपकरण रसक मेहिदी सोयागत्ता मात्र नगरे सिदुकल सोदिसि मेहियुमकदी सेककटियुतु मौल विवरयकु सह අනන්‍යතාව සහතික කිරීමට නොහැකි වූ යතුරු පැතියක් සමග තවත් සැකකරුවෙකු අතනඟුවට ගෙන තිබෙනවා අන්තවාදීන්ට සම්බන්ධ සගරාතුගයක් මෞලවිවරයා ළඟ තිබී සොයාගත් බවයි ආරක්ෂකංශ ප්‍රකාශ කළේ කඩු හයක් කැබලිවලට කපා කසල ට්‍රැක්ටරයකට දමා තිබේදී සොයාගැනුණා පාත හේවා හැට ප්‍රාදේශීය සභාවට අයත් කසල ට්‍රැක්ටරයටයි මෙම කඩු කැබලි කර දමා තිබුණේ ගලහා පොලිසිය වැටලීම් සිදු කළා මේ අතර දෙල්තොට නගරේ වසා දමා තිබූ කඩ කාමරයක් තුල තිබී යතුරු පැදි 6ක් සොයා ගැනුණා කොළඹ ප්‍රදේශයෙන් මෙම යතුරු පැදි ගෙනවිත් සංගවා තිබූ බවයි හෙළිවුණේ වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය කරල් 32ක් සහ සේව නූල් රෝල් 8ක් සමග සැකකරුවෙකු අතනඟුවට ගෙන තිබෙනවා වැලිමඩ පොලිසියේ විශේෂ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කරත්තේ ओहो सिल्मियापुर अलुत्कोलनी प्रदेशे पदिंची मोहम्मद सत्तार अब्दुल सलाम नमेत्तेक बदुल्ल देमोदर प्रदेशे सिदुकल सोदिसि मेहियुमकदी युदहमुदा एदुम्वलट समान एदुम विशाल प्रमाणयक स्वागनीमट हकिवुना देमोदर प्रदेशे रेदिपिली अलवि सल्किह पेकति पियदी मेम एदुम स्वागन तिबेन्ने एम प्रदेशे सिदुकल सोदिसि किरिम्वलदी वसादमातिबू वेलद सल्किहपयक दडी परीक्षावट लक्कला ගල්නෑව කලන්කුට්ටිය නාමල්ගමුව ශ්‍රී නාමල් විහාරස්ථානයේ ඉදිරිපිට තිබූ ජීව අත්බොම්බයක් ආරක්ෂිතව එම ස්ථානෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශවලට හැකි වුණා විහාරස්ථානය ඉදිරිපිට ප්‍රතිආශ්‍රිත ජලපෙරණ පද්ධතිය අසල තිබියදී එය සොයා ගැනුණේ මොරකොල්ලාගම දුම්රිය ස්ථානයේට නුදුරු ප්‍රදේශයක තිබී කුඩා ප්‍රමාණයේ අත්බොම්බයක් සොයාගෙන තිබෙනවා ඇහැලියගොඩ පොත්ත කුමර ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ හමුදා නිලැඳුම් වලට සමාන ඇඳුම් 72ක් සමග සැකකරුවෙකු පොලිසිය අතඩංගුවට ගත්තා. ඔහුගේ නිවසේ මෙම ඇඳුම් මැසීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ. කුරුණෑගල වැල්ලව හදිරවලාන ගම්මානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී තව්හීද් ජමාත් සංවිධානයේ වැල්ලව ශාඛාවේ සභාපතිවරයා ඇතුළු 14 දෙනෙකු ආරක්ෂකංශ අතඩංගුවට ගත්තා. එම සංවිධානයට අයත් DVD පට විශාල තුගයක් කඩු 6ක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. මේ අතර බදුල්ල වන්දනාගාරයට අඩි 12ක් පමණ ඉදිරිපසින් පිහිටි නිවාස තුනක පොළව යට ඉදිකර තිබූ සැකසහිත කාමර තුනක් සොයා ගැනීමට පොලිසිය අද සමත් වුණා.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. එම නිවෙස් වටලන අවස්ථාවේ කාමර දෙකක් ඉදිකර අවසන් කර තිබූ අතර අනෙක් කාමරය ඉදිකරමින් තිබියදී පොලිසිය මේ සොයාගත්තේ. මෙම නිවසේ ඉහළ මාලයට බදුල්ල බන්ධනාගාරයේ මිදුල ඉතා හොඳින් දැర్శණය වෙන බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර සියලු ආගමික ස්ථානවල සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නා. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට මෙසේ උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සියලු පිරිස් පිළිබඳ තොරතුරු මාසයක් ඇතුළත ජනතාවට ලබා දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මඩකලපුව ඝාතනය පොලිස් කොස්තාපරුවන් දෙන්නෙක් අර මාර්ග බාධකයේදී කැටි වලින් බෙල්ල කපලා මරපු එක ඒ දෙන්නට සම්පූර්ණ පරිසරය හදලා දීලා ইনফরমේෂන් දීලා ඒකේ බුද්ධිමේව කළා ඒ තැන් වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කළා තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක් මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන් තේලිදරව්වගෙන එනවා. දියංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවලා තියෙනවා. තව්හීද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවලා තියෙනවා. ඒ අබ්දුල් රෂීක් කියන කෙනා එයා තමයි ලේකම්වරයා විදියට මේ සංවිධානයේ හිටියේ මේ සංවිධානයේ හිටපු මේ ලේකම්වරයා හමුදා බුද්ධ්‍යංශ සමාජිකය කියලා ඌට වැටුප් ගෙවලා තිබෙනවා හිටපු මේජර් ජෙනරල් වරෙක් තමයි මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා දැන් මේක පිටිපස්සේ ඉන්න දෑත කවුද තෞෆික් ජමාල් එකේ අදත් ඒක අපිට තව දුරටත් දැන් වබගිවා කරගෙන යනවා තව මාසයක් යනට පෙර තමුන්නාන්සලාට මේ පිළිබඳව සියලුම තොරතුරු අපිට පුළුවන් වෙයි එලිදරව් කරන්න එතකොට නියම දේශප්‍රේමීන් කවුද ඔය කියන වීරයෝ කවුද කියලා අපිට හෙලිදරව් කරගත හැකි ගෝලීය ත්‍රස්තවාදී ප්‍රවණතා හඳුනාගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් කෙටුම් පත 2018 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා පවසනවා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර් සිංහ මහතාද අදහස් ප්‍රකාශ කළා ගෝලීය මේ ත්‍රස්තවාදී උඩ උපකල්පනය කරලා තමයි 2018 ඔක්තෝබර් මාසේ අපි ත්‍රස්තවාදී වැළැක්වීමේ කෙටුම් පත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ජාත්‍යන්තර ආංශික කාරක සභාවට 2018 සැප්තැම්බර් මාසේ 17 වෙනි දින මේ කෙටුම් පත අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ කෙටුම් පත හදන්න මේ රටේ ඉන්න සියලුම හමුදාවල පොලිසියවල බුද්ධ්‍යංශවල ඉන්න සියලු දෙමදෙනාම සහභාගී කරගෙන තියෙනවා. මේ ලෝකයේ තියෙන නව ප්‍රවණතාවයන් එක්ක කොහොමද ත්‍රස්තවාදයට මුහුණ දෙන්න අවශ්‍ය නීති රීති තමයි මේකේ ගෙනල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ පනතට විරුද්ධව අපි දන්නවා විපක්ෂයේ ඉන්න GL පීරිස් මහත්මයා තන නොයිකුත් අය නොයිකුත් චෝදනා කරනවා. දැන් ඒගොල්ලෝ කියනවා මේක ඕනේ නැහැ මේක කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ ක්‍රමයක් කරා අර සුදු වෑන් වලින් අරගෙන ගියා මේ රටේ නීතියට පිටින් අරගෙන ගියා. එහෙම නැත්නම් අවියායුධ පෙන්වන්න යනවායි කියලා එතන ගිහිලා වෙඩි තබා ගත්තායි කියලා ඝාතනය කරා. එහෙම නීති සම්ප්‍රදායක් ඒගොල්ලන්ගේ කාලේ කරා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ දැන් මේවා කරන්න කියලා තමයි ඒගොල්ලෝ මේ අපිටත් කියන්නේ. අපි මේවා කරන්න අපි බැඳිලා නැහැ. වර්තමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන අංශය කියලා අංශයක් තියෙනවා. ඒ අංශය හරහා තමයි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සඳහා අවසර ලබා දෙන්නේ. ශර්යා විශ්වවිද්‍යාලය කියලා නමකින් කිසිම ආයතනයක් නැහැ. තව මේක උසස් අධ්‍යාපන ආයතනයක් නෙමෙයි. මොකද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්වත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්වත් කිසිම අනුමැතියක් ලබා නොදුන් පෞද්ගලික සමාගමක්. මේ පෞද්ගලික සමාගමේ නම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්. පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන් මේ වන විටත් මේ 2019 මැයි මාසේ පළවෙනිදා වෙන විටත් අපි කිසිම අනුමැතියක් ලබා දීලා නැහැ මේ ආයතනයට. මම දැක්ක සමාජ්‍යාල මාධ්‍ය හරහා සමහර අය මේ ගැන සඳහන් කරනවා UGC එකෙන් අනුමැතිය ලබා දීපු උසස් අධ්‍යාපන ආයතනයක් ඉල්ල. ඒක සම්පූර්ණ බොරුවක්. තින් මම මහත් වගකීමෙන් කියනවා යා ඒ කාරක සභාවේ සභාපතිවරයා හැටියට දැඩිවම අපි මේක විමර්ශනයේට තවමත් ලක් කරමින් ඉන්නේ මේ අනුමැතිය දීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට කිසිසේත් විශ්වවිද්‍යාලය කියන නම පාවිච්චි කරන්න අවසරත් නැහැ. ඒ නිසා ශර්යා විශ්වවිද්‍යාලයක් කියලා එකක් නැහැ. නමුත් මේ උසස් අධ්‍යාපන ආයතනයට අපි අවසර දීලත් නැහැ. පාස්කු ඉරිදා දේවස්ථාන ඇතුළු ස්ථාන අටක මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ත්‍රස්තෙන්ගේ නම් මාධ්‍යට අද හෙළි කෙරුණා. එම ත්‍රස්තෙන්ගේ සියලු තොරතුරු ආරක්ෂක අංශ හෙළි කරගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් සමග ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක්ද මෙවැනි විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අලෞඩින් අහමඩ් මුවාත් කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහම්මදු මොහම්මදු හස්තුන් මොහුගේ බිරිඳ සාරායනායත් සයින්ද මර්දුවල සිදුවුණුයේ පිපිරීමේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන බවටයි සැක කරන්නේ. ඊළඟට කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදුවුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් මේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය මේ ශැංග්‍රිලා හෝටලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් පිපිරීම් දෙකක් සිදු කරගෙන තිබුණා. ඒ දෙදෙනාගෙන් එක් අයෙක් මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් මේ මොහමඩ් සහරාන් යන අයගේ පියාත් සහෝදරයන් දෙදෙනා තේ සහෝදරයන් දෙදෙනා රිල්වාන් සහ ෂෙයිනි කියන දෙදෙනා ඒ දෙදෙනාත් මේ කල්මුනේ සිදු වුණු පිප්පු පුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවටයි විමර්ශන නිලධාරීන් සැක කරනු ලබන්නේ. ඒ වගේම ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම සිදු කර ගන්නා ලද අනෙක් මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ඔහුගේ පියාවන මොහමඩ් යූසුප් මොහමඩ් ඉබ්‍රාහිම් යන අයත් ඒ වගේම මේ බෝම්බකරුගේ තවත් සහෝදරයින් දෙදෙනෙකුත් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඊළඟ සිද්ධිය මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදු වුණු එපිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් නසාර් මොහමඩ් අසාද් ඊළඟට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදු වුණු පිපිරීම. මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු. ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටිනවා. දෙහිවල ට්‍රොපිකල් ඉන්හි සිදු පිපිරීම. මෙහි මරාගෙන මැරෙන බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ්. ඊළඟ සිද්ධිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදු පිපිරීම. මෙය පුපුරවාගත් තැනැත්තිය වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ ෆාතිමා ඉල්හාම් නැමැත්තිය. ශැංග්‍රිලා හෝටලයේ පුපුරවා ගැනීමක් සිදු කරපු ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ තමයි මේ ෆාතිමා ඉල්හාම් කියලා කියන්නේ. අද සුවිශේෂී මෙහෙයුමක් සිදු කළා. යුද හමුදාවත් සමග එකතු වෙලා පොලිසිය සමන්තුරේ ප්‍රදේශයේදී ඒ සමන්තුරේ ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සහ නිවසක සංගවා තිබියදී සොයා ගැනීමට හැකි වුණා ස්වයංක්‍රීය පිස්තෝල අවි දෙකක් ඒ වගේම මිලිමීටර් 9 සජීව පතුරම් 17ක් ඒ වගේම T56 සජීව පතුරම් 171ක් ජෙලට් නයිට් කූරු 200ක් ඩෙටනේටර් 200ක් ඇතුළු දේපල රසක් සැකකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම අද කල්මුණේ සමන්තුරේ හා චවලකඩේ පොලිස් වසම් වලට බලපාන පරිදි රාත්‍රී 9 සිට හෙට අලුයම 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ගල් මාපලගම විද්‍යාතිලක පරිවේනාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙදී කරුණු පැහැදිලි කළා. නමුත් යම් යම් පාර්ශ්වයන් උත්සාහ කරපු බවක් දැක්කා. මේ සිද්ධියත් අර මේ දවස්වල තියෙන සිද්ධීන් වලට දෙක එකතු කරගන්න. නමුත් මේක ඒ සිද්ධියෙන් පරිබාහිර වූ සිද්ධියක්. මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපති හිමියන් අද ඝාතනයට ලක් කරලා තිබුණා. මේට හේතු වෙලා ඒ ඝාතන සිද්ධියට හේතු වෙලා තිබුණේ එම විහාරස්ථානයේ ආවතේව කිරීමට සිටි පුද්ගලයෙක් මේ හිමි නායක හිමියන් සමග ඒ ඇති වුණු ඒ පෞද්ගලික ආරවුලක් මුල් කරගෙනයි ඒ ඝාතනය කරලා තිබුණේ. ඒ සිද්ධියෙන් අනතුරුව මේ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. අද දහවල් වන විට අපිට හැකි වුණා ඒ සැකකරු වඳුරඹ ප්‍රදේශයේදී පලා යමින් සිටියේදී බස් නැවතුම්පළකදී අත්අඩංගුවට ගැනීමට. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරයෙන් අඩපණ වී තිබෙන සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර තුනකින් සමන්විත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හෝටල් ශේෂ්ත්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් අරලියකහ මන්දිරයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ආරක්ෂාව පිළිබඳ නිසි ඇගයීම් ලබා ගැනීම සඳහා සංචාරක ප්‍රධානීන් හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. පුහුණු වීම ඇතුළු ක්‍රියාකාරකම් සිදු කිරීමට කමිටුවක්ද මෙහිදී පත් කෙරුණා.
නවීන ආරක්ෂක උපකරණ මෙරටට ගෙන්වා ගැනීමට බදු සහන ලබා දෙන ලෙස හෝටල් කර්මාන්තකරුවන් කළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. සංචාරක ශේෂ්ත්‍රයේ ගොඩනැන්වීමේ දෙවන පියවර ලෙස මූල්‍ය සහන ලබා දීමට ගන්නා පියවර පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කෙරෙනවා. ඒ පිළිබඳ ලබන සතියේදී තීරණයක් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. තුන්වන පියවර ලෙස ශ්‍රී ලංකාවට නැවත සංචාරකයන් කැඳවා ගැනීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මීට අමතරව ගුවන්තොටුපළ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු රසක් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ලොව පුරා වැඩ කරන ජනතාව ඉහළින් සමරන ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. මෛතිනිය ආරම්භ වුණේ 1886 වර්ෂයේදී. ඇමරිකාවේ චිකාගෝ නුවරට රැසූ 40,000ක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය 8ක වැඩමුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්තුවා. මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධානය කළ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්ධනය කිරීමට පැමිණි පිරිස හා ගැටුම් ඇති වුණා. එහිදී පොලිසිය කළ වෙඩිතැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරශ්‍රයේ යෝධ රැලියක් සංවිධානය කෙරුණා. දිනකට පැය 8ක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමු වනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකාවේ මැයි දිනය මුලින්ම සැමරුවේ 1927 වසරේදී ඒ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මැයි රැලිය පවත්වා ඇත්තේ ඔහුගේම නායකත්වයෙන් 1933 වසරේදී. එතෙන් පටන් වසරක් පාසා මැයි දින සැමරුම් පැවැත්වූ අතර මෙවර සැමරෙන්නේ 133 වන මැයි දින සැමරුමයි. රට ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කොළඹ පදනම් ආයතනයේ අද පසරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවයේ අමතමින්. ආරක්ෂිත මව්බිමක් ජවයපිරි වැඩබිමක් තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව සනුදාන කර තිබූ මැයි දින සැමරුම් උත්සවයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. මීට අමතරව නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතරණයන මහතුරුන් ඇතුළු වාමාංශික පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී මේ දින සැමරුම් උත්සවයේ අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ අප්‍රේල් 21 වනදා කේතවාචකයේ හමුවේ සියලු ලක්වැසි ජනහදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත් කරගත යුතු බවයි. ඒ සඳහා සියලු දෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳ ගැනීම වැදගත් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ජාතියක් රටක පීඩාවකට යම් වේදනාවකට යම් ඛේදවාචකයකට පත් වූ ඕනෑම අවස්ථාවක ඒ වේදනාව සිය ජාතියේ අනාගතය සඳහා ශක්තියක් බවට පත් කරගන්නයි කියලා. වේදනාව ශක්තියක් බවට පත් කරගන්න කියලයි මා ඔසේ තුන්තුමා කියලා තියෙන්නේ. ඒ නිසා අප්‍රියල් 21 වෙනිදා අපේ මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් ඒ මහා ඛේදවාචකය වෙනුවෙන් මේ ලක්වැසි සෑම කෙනෙකුටම ඇතිවෙච්ච මහා වේදනාව ඒ කනගාටුව අපි ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත් කරගත යුතුයි කියලයි මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. එල්ටීටී සංවිධානය එක්ක සටන් කරපු ආකාරයට මේ ජාත්‍යන්තර අයිඑස් සංවිධානය සමග සටන් කිරීම නෙවෙයි තිබෙන්නේ. අපි වෙනස් විදියකට හිතන්න ඕනේ. අපි වෙනස් ආකාරයකට සැලසුම් කරන්නට ඕනේ. ඇතැම්මයි කෑ ගහනවා පිටරටවල් වලින් හමුදාවල් ගෙන්නන්න හදනවා මෙහෙ වහින්න හදනවායි කියලා. නැහැ. කිසිම රටකින් කිසිම හමුදාවක් මේ රටට ගේන්නේ නැහැ, මං ගේන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ ආරක්ෂක හමුදා ඉතාම ශක්තිමත්. අපේ ආරක්ෂක හමුදාවලට යුද නාවික ගුවන් පොලිස් STF ඒ අයට මේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තියෙනවා. මං ඒ ගැන සම්පූර්ණ විශ්වාසය තවලා තිබෙනවා.
පාස්කු ඉරිදා එළ වූ බෝම්බ ප්‍රහාරත් සමග ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සව කීපයක් පමණක් පැවැතුණා. එහෙත් මීට පෙර වසරවලදී දැකගත හැකි වූ මේ පෙළපාලේ මෙවර පැවැතුවේ නැහැ. රටේ උද්ගත වෙති තත්ත්වය හමුවේ පෙළපාලියකින් තොරව සැමරුම් උත්සවයක් පමණක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළා. පක්ෂයේ නියෝජිතින් රැසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්ුණේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී. මේ අගතිගාමි අන්තගාමි මතවාදයන් පරාජිත පත් කළ හැකි කුතරද? ඒ පරාජිත පත් කළ හැකි වැදගත්ම මධ්‍යස්ථානය තමයි ඔබ වැඩ කරන මධ්‍යස්ථානය. මේ ජාතිවාදයට මේ ආගමික අන්තවාදයට අතරහිව ප්‍රධානතම අවියවවට පත් වෙන්නේ වැඩ කරන ජනතාවගේ සමගිය. වැඩ කරන ජනතාව සමගි සම්පන්න වීමකින් තොරව මේ පරාජිත පත් කළ හැකි වේවි කියලා විශ්වාස කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයක් රැකගෙන මාන හිමිකම් රැකගනිමින් ජාතික සමගිය රැකගනිමින් ජාතික ආරක්ෂාව සලසා ගන්න ඕන. ඒක තුළ ජනතාවගේ සිදු අයිතිවාසිකම් රැකෙන ජාතික ආරක්ෂාවක් අපට ඕන වෙන්නේ. ඉතින් වෙන සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන කාටද? වැඩ කරන ජනතාව. වැඩ කරන ජනතාව ගිල්ලා සිටිනවා ඔබ මැදිහත් වෙන්න, මැදිහත් වෙලා සමස්ත මානව සමාජය ප්‍රගතිය කරා යන දේශපාලන ගමනක් සඳහා පෙළ ගැස්වීම සඳහා ඔබේ කාර්යභාරය අතර ගන්න කියන ඉල්ලීම අපි ගිල්ලා සිටිනවා. ලංකා සමසමාජ පක්ෂයේ මූලිකත්වයෙන් රාජකීය මන්සන්තියේ පිහිටි එන්.එම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද පැවැත්තුණා. හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානෙක්කර යන මහත්තුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රධානම සටන් පාඩේ කම්කරු අයිතීන් තුරකීමයි, දෙවනුව ත්‍රස්තවාදය පරාජය කිරීමයි, තුන්වෙනුව ජාතික සමගිය ගොඩනැගීම අපේ අරමුණ හැටියට රැගෙන තිබෙනවා. ගුණසිංහපුර පිහිටි ඒ.ඒ. ගුණසිංහ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණේ කොළඹ නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉබ්බාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ ඛේදවාචකයක් ඇති වී තියෙන අවස්ථාවක සියලුම මෛරැලි తాවකාලිකව නතර කර තියෙන අවස්ථාවක මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේම රටේ කම්කරු නායකයා ඒ වගේම මේ රටේ මෛ දිනය සැමරීමට මූලිකත්වය දුන්නු නායකයා මේ රටේ සර්වජන ඡන්ද බලය ලබා ගැනීමට මූලිකත්ව වූ නායකයා වශයෙන් ඒ ගුණසිංහ මැතිතුමා සිහි කිරීම සඳහා මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි දින සැමරුමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පැවැත්තුණා. එම පක්ෂයේ නියෝජිතයන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටියා. ක්‍රිස්තියානි මැයි දින සැමරුම වෙනුවට මැයි දින කම්කරු පූජාවක් පැවැත්වීමට කම්කරු සහෝදරත්වය පියවර ගත්තා. සත්‍තිවේල් පියතුමාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය පැවැත්ුණේ. ජාතික වෘත්තීය සමිති පෙරමුණේ මැයි දින සැමරුම මෙවර පැවැත්ුණේ කම්කරු අයිතින් රකිමු ජාතින් අතර සමගිය ගොඩනගමු යන තේමාව යටතේ. එම පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා. අපි කම්කරු පන්තිය වෙනුවෙන් පෙළගස්සපු අරගල ඉස්සරහට ක්‍රියාත්මක කරන්න අදිස්ථාන කළගත යුතුයි. ඒ වගේම රටේ මේ මොහොතේ ආරක්ෂාව වෙනුවෙන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් රටට ඇතිවෙච්ච පොදු ප්‍රශ්න වෙනුවෙන් අපි රටේ මිනිස්සු විදියට ක්‍රියාකාරීකව විදියට එළියට බහැලා ඒ තත්ත්වයන්ට විසඳුම් දෙන්න ඒක අපේ වගකීමක්. අදට යෙදී ඇති කම්කරු දිනයේ සැමරීමට ලෝකේ රටවල් රැසක කම්කරු ජනතාව උද්‍යෝගයෙන් එක් වුණා. ලොව වැඩිම කම්කරුවන් පිරිසක් සිටින ඉන්දියාවේ සංස්කෘතිකංග ඇතුළත් මැයි දින පෙළපාලි රැසක් පැවැත්ුණා. ඒ සඳහා කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පවතින ක්‍රමයට එරෙහිව ඇතැම් නගරවල කම්කරුවන්ගේ විරෝධතාද පැවැත්වුණු බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මැයි දිනයේ සැමරීම වෙනුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරට විශාල කම්කරුවන් පිරිසක් එක්ව සිටියා. 30,000කට අධික පිරිසක් සෝල් අගනුවරට එක් රැස්ව සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙවර මැයි දින පෙළපාලි වෙනුවෙන් ප්‍රංශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. එරට රජයට එරෙහිව පසුගිය කාලයේ පුරා පැවති කහ කමිසකරුවන්ගේ විරෝධතා හේතුවෙන් මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට පියවරගත් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. මැයි දිනේදී කහ කමිසකරුවන්ගේ විරෝධතාවක්ද පැවැත්ුණු බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්. මැයි දින සැමරුම වෙනුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට විශාල පිරිසක් එක් රැස් වුණා. ජකර්තා අගනුවර ඇතැම් ස්ථානවල සාමකාමී විරෝධතාද පැවැත්වුණු බවයි වාර්තා වන්නේ. එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටරේඩියේ ජනාධිපති නිල නිවාසයේ ආසන්නයේද විරෝධතා රැලියක් පැවැත්වුණා. මේ අතර චීනයේ කම්කරු දිනයේ සැමරුම වෙනුවෙන් එරට කම්කරුවන්ට දින 4ක නිවාඩුවක් ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල තෙරපීමේ සිද්ධීන්ද වාර්තා වුණා.
කම්කරු දිනය සැමරීමට රුසියාවේ මොස්කව නුවර රතු චතුරස්‍රයට කම්කරුවන් ලක්ෂයකට අධික පිරිසක් එක්ව සිටියා. ඔවුන් රතු දජ සහිතව පෙළපාලියේ ගමන් කරන අයුරු ඉතා අලංකාරවත් දර්ශනයක් වුණා. නැතිපරි අය ඇති හැකි අය බවිත පත් කිරීම ගුරුකොට ගනිමින් ජනතා සේවයට කැප වූ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අදයි. ඒ වෙනුවෙන් ගුණ සමරුව උළෙල කොළඹ අලුත් කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභයස දී පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකුම ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. 1993 වසරේ මැයි පළවෙනිදා මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට ලක්වන විට 69 වන වියේ පසු වූ ඒ මහතා කුඩා කල සිට පුවත්පත් වාර්තාකරුවෙකු වීමට සිහින දුටු අය. ඒ ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලනය ආරම්භ වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1950 දී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සංවේදනයේ පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සුවිශාල වූ කාර්යභාරයක් කළ නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා. ජනසවිය, ගම්මුදාව, ඇඟලුම් කම්හල් වැනි නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් මෙරට ග්‍රාමීය ආර්ථිකයේ විශාලතම වෙනස කළ ජනාධිපතිවරයා බවට ඔහු පත් වුණා. දුප්පත් මිනිසුන්ගේ දුක පිළිබඳව හොඳින් හඳුනාගත් දුක දිනා ජයගත් නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාසයන් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියුණා. වැඩ කල් දමමින් කල් අරින රාජ්‍ය නිලධාරීන්ට ඉලක්කගත දින ලබා දෙමින් වැඩ කිරීමට පුරෝගාමී මඟ පෙන්වීමක් ඔහු ලබා දුන්නා. 1993 මැයි පළවෙනිදා එල්ල වූ එල්.ටී.ටී. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එතුමා ජීවිතයෙන් සමුගත්තා. ඔහු මියගොස් වසර ගණනාවක් ගත වුවත් අදත් දුගී පැලේ සිට රජමැදුර දක්වා ගිය එකම රාජ්‍ය නායකයා ලෙස රණසිංහ ප්‍රේමදාසයන්ගේ නාමය ජනතා හදවත් තුළ බොහෝ කාලයක් රැඳී පවතීවි. මේ අතර රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමර උත්සවය පැවැත්ුණේ කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අභියසදී. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණ සමර උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. කථානායක කරෝ ජයසූරිය මහතාද, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ද ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට එක් වුණා. පිළිරුවට මල් මාලා පැළඳවීම කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සිදු කළා. සර්වාගමික වතාවන්ද මෙහිදී පැවැත්වුණා. අයිටෙන් සවස 6:30 ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk